මුනි විහෙර නොහොත් වේරමුණේ සුන්දරාරාම රජමහා විහාරය. හෙළදිව සංඝාරාම බිහිවන්නේ දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ආගමනයත් සමගය. වංශ කතාවල සඳහන් වන පරිදි මුල්ම සංඝාරාමය මහා මේඝවන උද්‍යානයේ ආරම්භ කළ බව සඳහන් වේ. උද්‍යාන ආරාම තැනිතලා භූමිවල ගොඩනැගුණු අතර ගිරි ආරාම ස්වභාවික වශයෙන් පිහිටි ලෙන් ඇසුරු කොටගෙන මිහින්තලයේ වැනි ගිරි ආරාමයන් විය. ස්වභාවික ගල්ලෙනක් ඇසුරු කොටගෙන ඉදි කළ මුනි වෙහෙර ක්‍රිස්තු පූර්ව 250 210 නිම වූවක් ලෙස දේවානම්පියතිස්ස රාජ්‍ය පාලන සමයතෙක් බද්ධ වී ඇති බව ඉතිහාස තොරතුරුවලින් හෙළිවේ. ක්‍රිස්තුපූර්ව දෙවන සේවසට අයත් යයි කිව හැකි බ්‍රාහ්මීය අක්ෂර සහිත ශිලාලිපියක් සොයාගෙන ඇත. පුරාවිද්‍යා නිගමනයන්ට අනුව සුදත්ත හිමි නමක් සිය දායක පිරිස සමග පැමිණ විහාරය කරවා පූජා කළ බව සඳහන් වේ. කාලයාගේ ඇවෑමෙන් ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්ව වනගත වූ අතර ක්‍රිස්තුපූර්ව පළවන සහ දෙවන සේවසේ වළගම්බා රජුගේ රාජ්‍ය පදවි ප්‍රාප්තියෙන් පසුව මෙම විහාරය අංග සම්පූර්ණ ලෙන් විහාරයක් බවට පත් කර ඇත. කෙසේ හෝ වළගම්බා රජුගෙන් පසුව මෙම පූජනීය ස්ථානය දඹදෙණි යුගයේ රජකල ක්‍රිස්තු වර්ෂ 1232 සිට 1272 දක්වා පරාක්‍රමබාහු රජු විහාරය ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වේ. ඓතිහාසික ලේඛනගත තොරතුරු පැහැදිලිව දක්නට ලැබෙන්නේ මහනුවර යුගයේ සිටයි. දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතිමය වශයෙන් විශාල පරිහානියක් රටේ ඇති වී තිබූ යුගයක වුවද පෞරාණික වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ එක් ශාසනික මෙහෙවරක් විය. එතුමාගේ එම මෙහෙවරේදී මුනි වෙහෙර අතීතයේ ආරණ්‍යයක් ලෙස පැවති නම පද පෙරලියෙන් වෙහෙරමුණේ වේරමුණේ වේරමුණේ බවට පත්විය. පසුකාලීනව වේරමුණේ ශ්‍රී සුනන්දාරාම රජමහා විහාරය නැතහොත් මැද්දේපොළ රජමහා විහාරය ලෙස හැඳින්වීමට යෙදිනි. සිංහලයාටත් බෞද්ධ ශාසනයටත් යුරෝපීය ආක්‍රමණය ප්‍රබලව පැවති යුගයක ඉතා සෝචනීය ලෙස බුද්ධ ශාසනය පරිහානියට ලක්වෙමින් තිබියදී වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ ඊට එරෙහිව ඇප කැපවී ඓතිහාසික වටිනාකමකින් යුතු රටේ විහාරස්ථාන කෙරෙහි අවධානය යොමු වී නැවත නගා සිටුවීමට පිරිසකර කිරීම සඳහා උගත් සිල්වත් භික්ෂූන් වහන්සේලා පිටත් කර යවන ලදී. සත්කූර්ලී මහදිසාව බුද්ධ ශාසනයේ නගා සිටුවීම සඳහා උන්වහන්සේගේ තෙවැනි ශිෂ්‍යවර ගිනිගත් පිටියේ ශ්‍රී සංඝරක්ෂිත මාහිමිපාණන් වහන්සේ එවන ලදී. විහාරස්ථ ශාසනික අභිවෘද්ධිය උන්වහන්සේගේ වැඩමවීමත් සමග සකස් වූ බව පැහැදිලිය. මැද්දීපුල රජමහා විහාරයේ සතු ගොඩ මඩ ඉඩම් පවරා දීමේ තඹ සන්නසක් කීර්ති ශ්‍රී රජතුමා විසින් පරිත්‍යාග කරන ලදුව අදද ඓතිහාසික මැද්දීපුල රජමහා විහාරස්ථානය සතුව සුරක්ෂිතව පවතී.